समन्तः चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सङ्घमुक्तदम् धम्मश्रवणकालो अयं वदन्तः धम्मश्रवणकालो अयं वदन्तः सद्धम्मश्रवणकालो अयं वदन्तः नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स अप्रमादेन संपादेत कुलंबहत श्री संबोधि विहाराधिपति बौद्ध्या माध्य जाने गरु अध्यक्षक दूरंदर अपे कल्याण मित्र बोरलांदे वजिर ज्ञान गौरवनीय नायक हामुदुरु इवगेमु यत्तांगे निवस वेत्तांगे सुखी ग्रामे आयतिवेन पुराण विहारस्थाने विहाराधिपति अति गौरवनीय नायक हामदरुवान वहांसे यतुल मेरटवासी लोवासी पिनति महासंगरत्नें अवसराय मे पैट नियमित बौद्धया रूपवाहिनी सद्धर्मानुशासनाव संदहा पूर्ण दायकत्वेगिन कटयुतु करान्नट यदिन अंक दहाय निवसे पदेंची नोमन वीरसिंह आदरणीय अप्पच्चित् एवगेम राणी ललिता पुंचि कुमारी हामी आदरणीय मैनिया नेतुलुकोटगा धर्मश्रवणाभिलाषी कारुणिक पिनवत्ने पिनवतियने दूदरुवने हेमदिनाटम चतुरारि सत्य धर्म अवबोधय पिनिस मेयुतुम सद्धर्मानुशासनाव निवन दोरटुवाक भवटम पत्वेवा कियन साधु सितिं अपे ओबटत् लोक सत्वयाटत् आशीर्वाद करनु पिनवत्ने वयत्म हेम केनेक्म मे पिंकम सिद्ध कराने मे परलोव यंत यदुनु आदरणीय पुतुनुवान विकुम अमरनाथ वीरसिंह नमिन सहत अंकलोत् ए तरुण पुतुनुवान्ट ससर कवदाकवत् मेवन अकाल मरणेकट पत्न वेवा दीर्घायुष संपत् विंद इक्मन भवेक चतुरारि सत्य धर्मयम अवबोध वेवा यन साधु सितिं ओब मे पिंकम सिद्ध करान पिनवत्ने ओब मे करन पिंकम මිය පරලොවගේ ඥාතිවරුන්ට පින් අනුමෝදන් කරන්නත් පුළුවන් ඔබට පින් සිද්ධ කරගන්නත් පුළුවන් නිවන් දොරටුවක් සඳහා පාරමිතාවක් බවට පත් කරගන්නත් පුළුවන් ඒ නිසා තමයි බුදුහාමුදුරු මතක් කළේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා විකුම් පුතුණුවන් ජීවත් වෙලා ඉන්න කොටත් විශාල පින්කම් කරපු බව අම මතක් කළා අනුරුද්ධ මහරහතන් වහන්සේට මෙන් චක්ඛු ඥානය උදා කර ගන්නටම ඒ කුසල් උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අම්මයි අප්පච්චි පින්කම් කළා.
ඊට අමතරව පුළුවන් විදිහට ඔබේ ජීවිතෙත් ඔබ විවිධ පින්කම් කරලා තියෙනවා. ඒ හැම පින්කමක්ම පින්වත්නි පරදන පින්කම තමයි අද ඔයත් සිද්ධ කරන්නේ. ඇස්මස් ලේහිස් දන් දුන්නක් මේ මහ පොළව පරයන තරමට දාන වස්තු පූජා කළා. අහසේ තරු පය පරයන තරමට නිත් පූජාවන් කළා. සාගරේ ජල කඳ පරයන තරමට රුධිර පූජාවන් සිද්ධ කළා. මහ පොළවේ පස් පරයන තරමට මාංශ පූජා කළා. ඒ හැම දානයක්ම පරදවන දානය තමයි අද දෙන්නේ. හැම දානයක්ම පරදවන්න හේතුව වෙන්නේ අපි ඔය හැම පින්කමක්ම කරන්නේ එක වෙලාවක අහපු බණපදයක් නිසා. බෝධිසත්වෙක් පාරමී ධර්මයන් පූර්ණය කරගන්නේ තවත් බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන ධර්මයක් අහලා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් පසේ බුද්ධත්වයට පත් වෙන්නේ තවත් බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරපු බණපදයක් අහලා. ක්ලේශයන්ගෙන් වැහුණු සත්වෙක් නික්ලේශී මහරහත් භාවයට පත් වෙන්නේ තවත් බුදුරජාණන් වහන්සේ නමකගේ මහරහතන් වහන්සේ නමකගේ ආර්ය උත්තමයන් වහන්සේ නමකගේ ධර්මයක් ශ්‍රවණය කරලා. ඒ නිසා සියලුම දුක් සමුදායන් දුරු කරන්නට පුළුවන් වෙන්නේ ධර්මයක් අහිම තුලින්මයි. එහෙනම් බෝධිසත්වයේ පාරමිතාවන් පූර්ණේ කරගන්නෙත් ඒ බෝධිසත්වයා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නෙත් පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙන්නෙත් අරහන්ත බුද්ධ බවට පත් වෙන්නෙත් සත්බුද්ධ කියන බුද්ධ පදවියට පත් වෙන්නෙත් පින්වත්නි ධර්මයක්ම කන වැටිලාමයි. සත්‍යයකට ඇති වෙන රාගය දුරු කරගන්න පුළුවන්නේ, ද්වේෂය දුරු කරගන්න පුළුවන්නේ, මෝහය දුරු කරගන්න පුළුවන්නේ, අවිද්‍යාව නැමැති අන්ධකාරය සම්පූර්ණයෙන් විනාශ කරලා දාන්න පුළුවන්කම තියෙන්නේ ධර්මයේ නැමැති ආලෝකයෙන්මයි. ඒ ධර්මයේ නැමැති ආලෝකයම සසර සියලු දුක් දුරු කරවන්නට සමාර්ථ වෙන නිසා සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා භාග්‍යවතුන් වහන්සේ සිහි කළා. ඔබත් අද මේ මහා පින්කම තමයි සිද්ධ කරන්නේ. අපටත් ඔබටත් උපදිනේ ඉන්න සියලු සත්වයාටත් විවිධ දුක් සමුදායන් උදා වෙලා තියෙන්නේ මේ ධර්මයේ අවබෝධ නොවුණු නිසා. ඔබට අඬන්න වෙන්නේ, කඳුළු සලන්න වෙන්නේ, වියෝමීමේ දුක නිසා ඔබේ සිත සන්තාපයටපත් වෙන්නේ. මේ සියලු දුක් සමුදායන් ඔබට දැනෙන්නේ මොකක් නිසාද? ඉපදුණු නිසා. ඉපදුනේ නැත්තම් දුකක් නැහැ. ඉපදුනේ නැත්තම් ජරාවක් නැහැ. ඉපදුනේ නැත්තම් ව්‍යාධියක් නැහැ. ඉපදුනේ නැත්තම් මරණයක් නැහැ. ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන ධර්මතා සියල්ලටම අකමැත්තෙන් උනත් මුණ දෙන්නේ ජාති කියන ස්වභාවයේ ඉපදුණු නිසා. ඉපදෙන්න මූලික වෙන්නේ තෘෂ්ණාවමයි. මනුස්ස ජීවිතය උපදින්නත්, දිව්‍ය ලෝකවල උපදින්නත්, සතර අපාය උපදින්නත්, ප්‍රේත ලෝකේ උපදින්නත්, අණ්ඩද, ජලාබුද, ඕපපාතික, සංසේදක කියන අවස්ථාවන්හි කිනම් හෝ අවස්ථාවක උපදින්නත්, ඇසට පෙනෙන නොපෙනෙන තැන්වල උපදින්නත්, යම් තැනක ඉපදීමට හේතුවක් වෙන්නේම පින්වත්නි තෘෂ්ණාවමයි. ඒ නිසා තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානං, තණ්හාව දුරු කරවන්නට උගන්නන මාර්ගය තමයි ධර්ම මාර්ගය. ද්වේෂක්කයෝ නිරෝධෝ නිබ්බානං, ද්වේෂයෙන් රැස්වෙන කර්ම විපාකය නිසාත් සියලු දුක් සමුදායන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔය ද්වේෂය නැමැති ක්ලේශ ධර්මයේ දුරු කරගන්නටත් හේතු වෙන්නේ ධර්මයමයි. මෝහක්ඛයෝ නිරෝධෝ නිබ්බානං, අනවබෝධේ මෝහන්ධකාරයේ පවතින්නෙත් සංසාරයේ අපි රැස් කරන කුසලා කුසල විපාකයන් නිසාමයි. මෝහන්ධකාරයේ දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්මයි. ඒ නිසා පින්වත්නි තණ්හාව දුරු වෙන තැනක් වෙද්ද, ද්වේෂය දුරු වෙන තැනක් වෙද්ද, මෝහය දුරු වෙන තැනක් වෙද්ද, දුක කුමක්දයි අවබෝධ වෙද්ද, දුක කුමක්දයි දැනගෙන ඒ ප්‍රතිපදා මාර්ගය අනුගමනය කරද්ද, ඒ ප්‍රතිපදා මාර්ගය අනුගමනය කරමින් සත්‍යයක් වැටහෙද්ද, ඒ අවබෝධ වෙන සත්‍යය සියලු සංස්කාර ධර්මෝ නැති කරන උතුම් වූ නිර්වාණයමයි. ඒ උපමාය
ජීවිතය අවබෝධ කරගන්නට මේ උතුම් සද්ධර්ම දේශනාව ඔබටත් මටත් නිවන් දොරටුවක් බවටම පත් වේවා ඉක්මන් භවයක බුදුරජාණන් වහන්සේ විසින් අනුදෙනවදාල දුක දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය දුක නැති කිරීම යන චතුසත් ධර්මය මනාලෙස අවබෝධ කරගන්නට නිවන් දොරටුවක් බවට මිය පරලොව ගිය පුතුණු වන්ටත් ධර්මානුශාසනාවට දායකත්වයේ දරන පින්වන්ත මෑණියන්ට සහ පියාණන් ඇතුළු සියලුම වර්ග පරම්පරාවේ ඥාති හිත මිත්‍රාදීන්ටත් පිහිටක් වේවා පිලිසරණක්ම වේවා කියන සාදු සිතින් අපි ඔබට සත්තු ලෝක සත්වයාටත් ආශිර්වාද කරනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ධර්මය අවබෝධ කරගන්න පුජ්‍යලිය තුන් දෙනෙක් ඉන්නවා බණක් කියනකොට ඒ ඇහෙන බණ අවබෝධ කරගන්න පුළුවන් පුජ්‍යලිය තුන් දෙනෙක් ඉන්නවා බණ අහන අයගේ ඒකෙන් එක්කෙනාටයි ධර්මය තේරුම් ගන්න පුළුවන්නේ දෙන්නෙක් ඉන්නවා ධර්මය තේරුම් ගන්න බැ අංගුත්තර නිකායේ තුන්වෙනි පොත් වහන්සේගේ විස්තර කරනවා තීනිමානි බික්කවේ මහණෙනි පුජ්‍යලියෝ තුන් දෙනෙක් ඉන්නවා කවුද පළවෙනි කෙනා තථාගතයන්න් වහන්සේගේ සීලාදී ගුණ ධර්මයන් පූර්ණේ කරගෙන තථාගතයන්න් වහන්සේ දේශනා කළ මාර්ගය අනුගමනය කරමින් ඒ මාර්ගයේ නිතිපතා ප්‍රගුණ කරමින් දියුරු කරමින් ඒ පුජ්‍යලිය යම් ආකාරයකට චතුසත් ධර්මය අවබෝධ කරගනේද අවබෝධ කර ගැනීම සඳහා යන්නා වූ මාර්ගය ශ්‍රුතව ශ්‍රාවකයන් කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් දේශනා කරයිද ඒ දේශනාව ශ්‍රවණය කරන පළවෙනි කෙනෙක් ඉන්නවා කියනවා හරියට මුල යහපත් දේ මනාලෙස අහන්නේ නැහැ මැද යහපත් දේ මනාලෙස අහන්නේ නැහැ අග යහපත් දේ මනාලෙස අහන්නේ නැහැ ඒ කියන්නේ ධර්මයේ දේශනා කරන උත්තමයන් වහන්සේ යම් වූ නිවන් මාර්ගයක් අනුගමනය කරමින් ඒ නිවන් මාර්ගයේ පෙරලා ඔබට දේශනා කරයිද දැන් ওই කතාව කියද්දී ඔබට මතක් වෙන්න ඕනේ එක මහ රහතන් වහන්සේ කෙනෙක් උන්වහන්සේට කියනවා මලී දේව මහ රහතන් වහන්සේ කියලා අපට පුරුදු තියෙන්නේ මලී දේව මහ රහතන් වහන්සේ තමයි ශ්‍රී ලංකාව නැමැති පිම්බිම තුල පහළ වෙච්චි අවසාන මහ රහතන් වහන්සේ කියලා පින්වත්නි යම් විදිහක සිංහල අපිට වැරදිච්ච තැනක් නිවැරදි විය යුතුයි මලීදේව මහරහතන් වහන්සේ චචක්ක සූත්‍ර දේශනාව දේශනා කරනවා දැන් ඔයetto 2020 දෙසැම්බර් මාසයේ දේශනා කර පොයට බෞද්ධ ආරූප වාහිනිය ගියපු ධර්මයේ ශ්‍රවණය කළා නම් ওই සූත්‍රේ මනාලෙස ඔබට අහන්න ලැබුණා චචක්ක සූත්‍ර දේශනාව තුල තියෙන්නේ නිවන් අවබෝධ කර ගැනීමට ගමන් කරන මාර්ගය මලීදේව මහරහතන් වහන්සේ චචක්ක සූත්‍ර දේශනාව අවස්ථා කීපයක දේශනා කරනවා තැන් කීපයක ඒ දේශනාව වහනකොට එක් අවස්ථාවකදී පමණක් 60ක් පමණ මහණ පිරිස සෝවහන් ඵලයට පත් වුණා කියලා කියනවා එහෙනම් උන්වහන්සේ නෙමේ අවසාන මහරහතන් වහන්සේ උන්වහන්සේ දේශනා කරපු ධර්මයත් අහලා 60ක් පමණ පිරිස අනාගාමී වුණා 60ක් පමණ පිරිස සකුර්දාගාමී වුණා 60ක් පමණ පිරිස අරහත් තත්වයට පත් වුණා මේ දේශනාවම අපවත් වේව දහාල පරම පූජනීය මඩිහේ පඤ්ඤාසීය මහානායක හාමුදුරුව ගුවන්විදුලිය ධර්මානුශාසනාවකට ඒ උදාහරණ කතා ටිකේ විදිහටම අරගෙන දේශනා කරනු එතකොට ඔබ හිතලා බලන්න අවසාන මහරහතන් වහන්සේ උන්වහන්සේ නෙවෙයි එහිදීත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට හම්බ වෙනවා ඒ තමයි මනාලෙස ධර්මයේ යමෙක් ශ්‍රවණය කළද්ද ඒ ශ්‍රවණය කරන කෙනාට මේ මනුස්ස ජීවිතයේ චතුරාර්ය සත්‍ය ධර්මය ඕනෑම අවස්ථාවකදී අවබෝධ කර ගැනීමට හැකියාව තියෙනවා පළවෙනි පුජ්‍යලයා පින්වත්නි ධර්මය අහන්නේ නැහැ ඔහේ බලාගත්තු වතේ බලාගෙන ඉන්නවා මුලින් කිව්වේ මොකද්ද කියලා මතක නැහැ මැද මොකද්ද කියලා මතක නැහැ අග මොකක්ද කියලා මතක නැහැ. උන්වහන්සේ හරියට උදාහරණයකට මතක් කරනවා මහණෙනි පළවෙනි ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රාවකයා යටි අතට හරවල තිබුණු වාජනයකට වතුර පුරවනවා වගේ කියනු. දැන් ඔයත් හොඳට පරිසරේ වහිනවා. කලගෙඩියක් මොණින් අතට හරවල තිබ්බට
එක වතුර බින්දුවක්වත් පිරෙන්නේ නැහැ. එක වතුර බින්දුවක්වත් පිරෙන්නේ නැහැ. ආන් ඒ වගේ කියනවා ශ්‍රද්ධාවකින් තොරව යම් වූ දායක කෙනෙක් ඔය අහගෙන ඉන්නකොට ධර්මයේ දේශනා කරන්න ආරම්භ කරේ කොතනද කියලා මතක නැහැ. දාන කතා සීල කතා නෙක් ආදීනවන් කාමානං ආදීනවන් ධර්ම දේශනාව තුල මතක් කරගෙන දානය සීලය පරිත්‍යාගය ආදී කුසල ධර්මයන් ලෙස මන අවබෝධයක් නැතු ඔහේ අහගෙන ඉන්නෝ. හරියට වැස්ස වහිනකොට වතුර එකතු කරගන්න අකෘතවත්න කෙනා සමර්ථ නොවෙන්නාක් මෙන් තථාගතයන් වහන්සේගේ නිර්මල වූ බුදු දහම කන වැටෙනකොට දරාගන්නේ නැහැ කියන ඔන්න පළවෙනි කෙනා. ඒ කියන්නේ ධර්මය අහන්නේ නැහැ ඔහේ ඇහෙන විදිහට ඉන්නවා. හැබැයි අවබෝධ වෙයිද? අවබෝධ වෙන්නේ නැහැ. දෙවිනි කෙනා භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා මහණෙනි සීලාදී ගුණ ධර්මයන් පූර්ණණය කරගෙන ඒ යන මාර්ගයේ තමා යන අවබෝධ කරගන්න මාර්ගයේ පෙරලා තව ශ්‍රාවකයන්ට දේශනා කරයිද. පින්වත්නි හරීම සුන්දර විදිහට ධර්මයේ විස්තර කරනවා. උජිපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න මේ කියන ගුණයන් වලින් යුක්තයි නම් ඒ භික්ෂුන් වහන්සේ හෝ භික්ෂුණීන් වහන්සේ නැත්තම් ශ්‍රාවක කෙනා යදිදං චත්තහරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා පුජ්ජලයෝ වශයෙන් නම් අට දෙනයි යුගල් වශයෙන් නම් හතර දෙනයි. ආන්ගේ උත්තමයන් වහන්සේලා තමයි බුදුහාමුදුරුවන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයන් වහන්සේලා බවට පත් වෙන්නේ. අර ඍජු මාර්ගය තුල ගමන් කරන උත්තමයන් වහන්සේලා ඍජු මාර්ගයේ ප්‍රතිපදාව තුල ගමන් කරනකොට ඇතිවෙන ව්‍යසනයන් පිළිබඳව දායකයා දැනුවත් කරනවා. පින්වත්නි මේ ඍජු මාර්ගයේ ගමන් කිරීම තුල මෙබඳු ව්‍යසනයන් සිද්ධ වෙනවා. හැබැයි ඒ ව්‍යසනයන් වලට මූණ දීලා නෙමෙයිද විස්තර කරලා දෙන්නේ? මූණ දීලා. ගඟක වතුරක පීනන්න පුරුදු වෙච්ච කෙනෙක් තමයි ඒ වතුරේ තියෙන රළපාර කොහොමද බිඳගෙන යන්න පුළුවන්නේ කියලා දන්නේ. ගොඩබිමේ ඉඳලා කොච්චර මෙහෙම මෙහෙම පීනන්න කිව්වට වතුරට දැම්මට පස්සේ පීනන්න බෑ. ඒ වගේ තථාගතයන්න් වහන්සේගේ ඍජු මාර්ගය අනුගමනය කරන කෙනාටමයි පින්වත්නි ඒ මාර්ගයේ පිළිබඳව නිවැරදිව දේශනා කරන්න පුළුවන්නේ. නිවැරදි ඍජු මාර්ගය තුල ගමන් කරන උත්තමයන් වහන්සේ දායකයාට පෙරලා ඒ ස්ථාන මතක් කරනකොට කොහොමද වැවක වතුරක පීනන කෙනෙක් කියනවා උතන්ට යන්න එපා, උතන සුලි කැරකෙනවා වැඩි අනුතුරු සහිතයි. උතන්ට යන්න උතන නාන්න හරීම සුදුසුයි. උතන නාන්න එපා, නාන්න නුසුදුසුයි. උතන රළපාල ඊතා වේගවත්. හැබැයි යා කියන්නේ ඒ ජලකඳ පිළිබඳව මනාලෙස අවබෝධයක් තියෙන කෙනා. හැබැයි ගොඩබිම ඉඳලා කියන්න පුළුවන්ද? ගොඩබිම ඉඳලා ඔක කියන්න බෑ. ආන් ඒ වගේ තමයි පින්වත්නි ඍජු මාර්ග ප්‍රතිපදාවක් අනුගමනය කරන උත්තමයා අධිශීල අධිචිත්ත අධිපඥා කියන ගුණ ධර්මයන් දිනු කර ගන්නවා. සීලය නෙවෙයි අධිශීල, ප්‍රඥා නෙවෙයි අධිප්‍රඥා, සමාධි නෙවෙයි අධි සමාධි. එතකොට සීලේ රකින කෙනාට වඩා අධිශීලේ රකින කෙනා සී දුස්සීලක මේ විපාක දන්නවද නැද්ද? දන්නවා. සමාධිය රකින කෙනාට වඩා අධි සමාධිය තියෙන කෙනා සමාධී සිතේ තියෙන ස්වභාවයත් අසමාධි සමාධියේ තියෙන විපාකයත් මනාලෙස දන්නවා. දැනගෙන කියනවා මහණෙනි ආනාපාන සතිය වඩන්නේ ඔහොම නෙමෙයි, ආනාපාන සතිය වඩන්නේ මෙහෙමයි, විදර්ශනාව වඩන්නේ ඔහොම නෙමෙයි, විදර්ශනාව වඩන්නේ මෙහෙමයි, ධර්මය අහන්නේ ඔහොම නෙමෙයි, ධර්මය අහන්නේ මෙහෙමයි. ඒ කියන්නේ ඒ මාර්ගය තුල ඒක නාන් නිවැරදිව ගමන් කරන නිසා. ඒ මාර්ගයේ යන උත්තමයා ඒ මාර්ගයේ ඇති වැරදි තැන් මනාලෙස පෙන්නකොට අනවබෝධයෙන් ඉන්න කෙනෙක් හරියට බණ අහලා නැගිටිනවලු. කොහොමද නැගිටින්නේ? ඔඩොක්කුවේ තිබුණු දේ කුමක්දයි නොදැනගෙන නැගිටිනවා වගේ කියනු. ඔන්න දෙවෙනි පුජ්‍යලය. ඒ කියන්නේ එක්කු යතුරු වෙන්න පුළුවන්, ටෙලිෆෝන් එකක් වෙන්න පුළුවන්, දරුවා වෙන්න පුළුවන්. එහෙම අහලා නැද්ද? ගුත්තිල කාව්‍ය හරි ලස්සන කතාවක් කියනවා.
ගුත්තිලයි මූසිලයි වීණා වයනකොට ඇකයෙන් දරුවෝ බිමට වැටුණලු. ඒ තරංගේ ශබ්දයට ඒ පින්වත් කාන්තාව ඇලුණු නිසා. ඔහොම බණ අහන පිරිස් නැද්ද ඉන්නවා. නැගිටිනකොට කිසිම දෙයක් අරගන්නේ නැහැ. ඒ කියන්නේ උඩේ කෙතියන් හිට වියතුරු වැටුණා කියන එක උදාහරණයක්. නැගිටිනකොට කිසිම දෙයක් ධර්මයෙන් ගන්නෙ නැහැ. සාදු 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 කිව නැගිට්ටා. ඊට පස්සේ කියනවා පැයක් බණ ඇහුවා අනේ මොනවද දන්නේ නැහැ. ඒකට කියනවා එයත් මනා ශ්‍රාවකෙක් නෙමෙයි කියනු. දැන් කොටස් කීයද? දෙකයි. අවසාන කෙනා හරීම පින්වන්ත වාසනාවන්ත කෙනෙක්. එයා කොහොමද? මුල යහපත් දේ, මැද යහපත් දේ, අග යහපත් දේ. සාත්‍යං සබ්භ්‍යංජනං කේවල පරිපූර්ණං. මනා අර්ථ සහිතව තථාගතයන් වහන්සේ විසින් සකල සත්වයා වෙත මහත් කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ ධර්මය ඉස්පිල්ලක් පාපිල්ලක් නැර කෙන්නක මෙනෙහි කරමින් අහනවා. ඒකට හරි සසර පුරුද්දක් තියෙන්න ඕන. ධර්මයේ පදයක් 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 පාසාම සිත පිහිටුව ගන්න සසර බණ අහලා පුරුද්දක් තියෙන්න ඕන. ආගේ සසර බණ අහලා පුරුදු කෙනා භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා නෙළුම් පතක රඳින්නේ නැතුව ජල බිඳක් පහව යන්නාක් මෙන් තමාන්ගේ සිත තුල තිබුණු ක්ලේශ ධර්මයෝ ප්‍රහීණ කිරීමට වීරියති කරගන්නවා. අනේ බලන්න ස්වාමීන් වහන්සේ රාගය ආදීනව කියලා දුන්නා, ද්වේෂය ආදීනව කියලා දුන්නා, මෝහය ආදීනව කියලා දුන්නා, දුසිල්වන්තකමේ ආදීනව කියලා දුන්නා. මේ සියලු කෙලෙස් ධර්මියෝ හටගන්නෙත් මගේ සිතේමයි. මේ කෙලෙස් ධර්මියෝ සසර මට දුගතිය තුල උපදින්න විපාක ලෙස පවතිනවා, නිරේ තුල උපදින්න විපාක ලෙස පවතිනවා, තිරච්චීන ආත්මයක් තුළ උපදින්න විපාක ලෙස පවතිනවා. මේ ප්‍රහාණය කර ගැනීමටම මා වීර්ය ඇතිව ජීවත් විය යුතුයි කියන වීර්ය සිතේ ඇති කර ගන්නවා කියනු. ඇති කරගෙන ඒ කෙනා තමන්ගේ ජීවිතයේ ජීවත් වෙන සෑම අවස්ථාවකදීම අර ධර්ම කාරණාව ප්‍රගුණ කරන්න උත්සාහ කරනවලු. පින්වත්නි, ඔබට මා මේක ප්‍රායෝගිකව උගන්වන හොඳ කතාවක්. හරීම නිදහසේ කරන්න පුළුවන් භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව. තරුණ දරුවෙකුට කරන්නත් පුළුවන්, වැඩිහිටි අම්ම කෙනෙකුට කරන්නත් පුළුවන්. විශාල ආනිසංස ලැබෙන භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව නිතරම කරන කෙනා පංචශීලය ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න ඕනේ රැකෙනු. පංචශීලය ආරක්ෂා කරන්න උත්සාහ කරන්න ඕනේ. මෛත්‍රී භාවනාව කරනවා නම් ඒක රැකෙනවා. කොහොමද වෙන්නේ කියලා ඔබට මා උදාහරණ එකකින් විස්තර කරනවා. ඔබ දෛනිකව විනාඩි 10ක් භාවනාවට වෙන් කරගන්න. ඇඳට ගිහිල්ලා හරි මම දවසකට එක සැරයක් මෛත්‍රී භාවනාව කොහොම හරි දියුණු කරගන්න. පුංචිම මුදලක් යයි ඔබට නාගුණ වැලක් ගන්න. ඒකත් තියාගන්න කොට්ටේ පැත්තකින්. නිදාගන්න ගිහිල්ලා නිින්ද ගියාට කමක් නැහැ. නිදාගන්න ගිහිල්ලා අර ඇටෙන් ඇටේ ඇටෙන් ඇටේ 108 වතාවක් හිතනවා සියලු සත්වයෝ සුවපත් වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා. ලකූ දෙයක් දන්නේ වෙන්න පුළුවන්. පින්වත්නි, පසුවදා ඔබේ ගෙදරට සර්පෙක් ආවත් ඔබ ඔහු ඝාතනය කරන්නේ. ඇයි? අප්පෝ අදරෑ මම සියලු සත්වයෝ කියද්දී ඔය සත්වයාත් අයිති වෙනවනේ. සීනි බෝතලයට කූඹි වැදුනහම ඔවුන් මරන්නෙත් නෑ. ඇයි? සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මම කියනවනේ. පාරක තොටක යනකොට කිසිම සත්වයකට හිංසා කරන්නේ නැහැ. ඇයි? සියලුම සත්වයෝ සුවපත් වේවා කියන. දැන් ඔබ හිතලා බලන්න සියලු සත්වයෝ සුවපත් වේවා කියනකොට යා ප්‍රාණඝාතය කරන්නේ නැනේ. ආපහු පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙන්න ඕනේ. ඇයි?
සියලුම සත්වයන්ට බබේ දාණය දෙනවා සියලු සත්වයෝ සුවපත් වේවා කියලා. පන්සිල් සමාදන් වුණත් ඔබ වැඩක් තියනවාද? එක සතෙක් හරි දවසකට ඝාතනය කළොත් ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා කියන්නේ එක වතාවයි දවසටම. නැත්තම් තුන් වතාව. උදේ පන්සිල් ගනේ දවල් නම් හරි අඩුයි, රෑ කොහොම හරි බුදුන් වැඳලා නිදයි, දෙපාරයිනි පන්සිල් ගනේන්නේ. හැබැයි 108 වතාවක් ඔබ කියනවා සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා. ඒක යටි හිතේ තැම්පත් වෙනවා. සතෙකුට හිංසාවක් කරන්න ගියාම හොරකම් කරන කෙනෙකුට හොරකම් කරන්න හිතෙන්නේ. ඇයි? සියලු සත්වයෝ සුවපත් වේවා කියනකොට ඒක ඇතුලේ තියෙනවා සියලු සත්වයෝ සැප කැමැති වෙත්වා කියන ආශිර්වාදය කරනවා. ඔබේ යමක් හොරකම් කළොත් ඔබ සුවපත් වෙච්ච කෙනෙක් වෙන්නේ නැහැ, ගින්නක් තුල විදින කෙනෙක් වෙනවා. දැන් ඔබ හිතලා බලන්න, මේ ගෙදර බණ ටික අහලා ඔබ ගෙදර යනකොට ගෙදර හොරු කඩලා තිබුණොත් එහෙම ඔබට සුවපත් මානසිකත්වයක් තියෙන්නේ නැහැ. ඊට පස්සේ ඔබට මානසික පීඩනයක් වෙනවා. කවුරු ගෙදරට පැන්නත් දන්නේ, කොයි වෙලාවේ ආවත් දන්නේ, අනේ වෙච්ච දෙයක් මේ වෙලාවේදී මටම කර්ම විපාක දීලානේ. ආන් එතකොට සොරකම් කිරීමෙන් වලකෙන ශික්ෂාපදය ආරක්ෂා වෙනවා. සියලු සත්වයෝ සුවපත් වේවා කියනකොට අන්‍ය සත්වයන්ගේ සැපවලට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. රජයේ රැකියාවක් කරන කෙනෙක් වුණාම ඒ වෘත්තිය හරියට කරන්න පුළුවන්. ඇයි? තමන් ළඟට එන කෙනෙක් සුවපත් වේවා නම් තමන්ගේ වෘත්තිය ඔහුට හිත හැදෙන විදිහට කරන්න ඕන. එතකොට න්යාගේ හිත සුවපත් වෙන්නේ. වෛද්‍යවරයෙක් නම් තමන් ළඟට එන ළෙඩෙකුට අන්න සුවපත් කරලාමයි යවන්න හදන්නේ. ආක ප්‍රායෝගික වෙනකොට තවත් කෙනෙකුගේ දෙයක් ගන්නෙ නෑ. කාමේ වරදවා හැසිරෙන එකත් ඒ විදිහමයි. බොරු කියන එකත් ඒ විදිහමයි. මත්තර පාවිච්චි කරන එකත් ඒ විදිහමයි. පින්වත්නි, පංච සීලය කඩාගන්නේ මෛත්‍රී භාවනාව නොපුරන කෙනාමයි. එතකොට මෛත්‍රී භාවනාව කරන කෙනා ළඟ රාගය දුරු වෙනවා. එයා ළඟ දුරු වෙන්නේ මොකද්ද? රාගය දුරු වෙනවා. එයා ළඟ තියෙන ද්වේෂය දුරු වෙනවා. එයා ළඟ තියෙන මෝහය දුරු වෙනවා. රාගය දුරු වෙනවා, ද්වේෂය දුරු වෙනවා, මෝහය දුරු වෙනවා. පංච සීලයත් ආරක්ෂා වෙනවා, භාවනාවත් සිද්ධ වෙනවා. දැන් ඔබ හිතලා බලන්න, 108 වතාවක් සියලු සත්වයෝ සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරලා අදිෂ්ඨාන කරලා නින්දට යන කෙනා සිල් ආරක්ෂා කරනවා, භාවනාව ආරක්ෂා කරනවා, දානය දෙනවා මේ දානයේ විදිහට. මේ පුණ්‍ය ක්‍රියාවන් තුන සිද්ධ වෙනකොට මෙයා ආනිසංස ලෙස 11ක් ලබනවා. 11 ලබන්න නෙමෙයි මෛත්‍රී කරන්න. 11 ලබන්න නෙවෙයි. ඒක ප්‍රතිඵලය. ඔබ ආනිසංස බලාගෙන මෛත්‍රී භාවනාව කරනවා කියන්නේ ඒක මුලාවක්. ඒකට වෙන්නේ නැති දෙයක්. ඇයි? ඔබ හිතනවා සියලු සත්වයෝ සුවපත් වේවා කියලා කියන්නේ මට හොඳට නිදාගන්න පුළුවන් වෙන්නේ ඉඳා. ඒක නෙමෙයි. ඔබ සියලු සත්වයෝ සුවපත් වේවා කියලා ඔබ මෛත්‍රී කරනකොට ඔබට ස්වභාවිකව ලැබෙන සම්පත් 11ක් තමයි බුදුහාඳුර මතක් කළේ. දෙවියන්ට ප්‍රිය වෙන කෙනෙක් වෙන්න නෙවෙයි මෛත්‍රී භාවනාව කරන්නේ. කරන කෙනා දෙවියන්ට ප්‍රිය වෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඔබ හිතන්න, තුන්වෙනියට බණ අහන කෙනා ආන් ඒ වගේ කියනවා. මොකන්ද? නිදියන ගමන් අහපු බණ පදේ හොඳට මෙනෙහි කරලා ක්‍රියාවට නගා ගන්නවා කියනවා. ඒ කෙනා හරියට උඩු අතට හරවලා තිබුණු භාජනයකට වතුර ටික රැස් කර ගන්නවා වගේ කියනවා. එයාට උදාහරණ දෙකක් උගන්වනවා. මොකන්ද? තමන් ළඟ තියෙන රාගය, ද්වේෂය, මෝහය ඇතුළු කොටගත් ක්ලේශයෝ 1510ක් තියෙනවා. සත්වයකට ක්ලේශ ධර්ම කීයක් තියෙනවද? 1510ක්. වටයාමක් ලෙස තමයි අර 10 ඉවත් කරලා 1500ක් ලෙස පොත් නිර්මාණය වෙලා තියෙන්නේ.
එතකොට ඔය ක්ලේශ ධර්මයෝ දුරු කර ගන්නවලු යා නෙළුම් පතකට වතුර බිඳක් වැටෙනකොට නෙළුම් පත වතුර බිඳුවක්වත් තබා ගන්නේ නැතුව ඉවත් කරනවා මෙන් බලන්න උදාහරණ නෙළුම් පත කවදාකවත් වතුර තියාගන්නේ නැහැ ඉවත් කරනවලු ඒ වගේ ධර්මය අහන කෙනා ධර්ම ශ්‍රවණය කරන කෙනා තමන් ගැන තමන් බල බලා තමන් පිරිසුදු භාවයට පත් වෙනවලු අනුන් නෙවෙයි අනුන්ගේ වැරද්දක් නෙවෙයි පවුලේ වැරද්දක් නෙවෙයි ස්වාමියාගේ වැරද්දක් නෙවෙයි බිරිඳගේ වැරද්දක් නෙවෙයි දරුවන්ගේ වැරද්දක් නෙවෙයි ආයතනයේ වැරද්දක් නෙවෙයි රටේ වැරද්දක් නෙවෙයි ඔහු නිතරම දකින්නේ මොකද්ද තමන්ගේ වැරද්ද කුමක්දයි දැනගෙන තමන් නිවැරදි භාවයට පත් වෙනවලු. ඒ කියන්නේ අනේ ඔයාට ගොඩක් තරහ යනවද කියලා අහන්නේ. එයාට තරහ ගියත් මට තරහ එන්නේ නැත්තම් ආන් එයා දිනපු කෙනෙක් වෙනවා. ඇයි? එයා ළඟ තියෙනවා වීරිය කෙනෙක් බණිනකොට ඇති වෙන පටිග ද්වේෂය. ගැටීමේ ද්වේෂය නැති කරගන්න ඔහු පඬිත කෙනෙක් වෙලා ඉන්න නිසා ගැටෙන කෙනා සමග ගැටෙන්නේ නැතුව ගැටෙන කෙනා සමග නොගැටී ඉන්නවා ගැටෙන කෙනත් එක්ක ගැටෙන කෙනාද හොඳ ගැටෙන කෙනත් එක්ක නොගැටෙන කෙනාද හොඳ ගැටෙන කෙනත් එක්ක නොගැටෙන කෙනා හැබැයි වැඩිපුර හරියක් වෙන්නේ මොකද්ද ගැටෙන කෙනත් එක්ක ගැටෙන කෙනෙක් හැදෙනවා මොකක් නිසාද එතකොට ඔබ හිතලා බලන්න මම ඔබ කොච්චරනම් තව ක්ලේශයෝ දුරු කරගන්න වෙරවීරිය දැරිය යුතුද බණිනකොට බණින්න යනවනම් ඔබ ඔබ ගැන හිතන්න මට අනුන් නිසා මගේ හිත කොච්චර තව ඇවිස්සෙනවද ඒ හිතලා බණින කෙනෙක් ඉන්නකොට නොබැන ඉන්නවා කියන ඒකත් ධර්මයේ උගන්වනවා කොහොමද බණින කෙනාගේ ඒ බණින ශබ්දයේද අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි බණින කෙනා එක දිගටම බැනගෙන යනවද නෑ එක්කෝ අද උදේ විතරයි බණින්නේ දවල් වෙද්දි බණින්නේ නෑ මැරෙනකන් එයා තරහව තියාගන්නෙත් නෑ කොයි වෙලාවෙදී හරි හොඳ වෙනවා එහෙනම් එයත් හරියට මුහුදු රැල්ලක් වගේ කෙරවල දක්වා ඇවදින් වෙරළේ ගැටිලා ආපහු වැදගෙන යන ආන් ඒ වගේ කවුරු හරි කෙනෙක් අපිට බැන්නත් ඒ බණින දේ නිත්‍ය ලෙස පවතින්නේ නැහැ එහෙනම් නිත්‍ය ලෙස පවතින් නැති දෙයට සසර දුක් දෙන දෙයක් රැස් කරගන්නේ අත්කෘතවත් අසු ප්‍රඥාවක් නැති අසෘතව ශ්‍රාවකයා අරකට ගැටෙනවා ගැටීම කොච්චර විපාක සහිතද කිව්වොත් තාත්තා බණින වෙලාවකට පුතා කිපුනොත් තාත්තාගේ ජීවිතේ පුතා අතින් හානියට පත් වුනොත් ආනන්තර්ය පාප කර්මයක් දක්වා දියුණු වෙනවා ආන් බලන්න ආදීනව දන්නේ නැති කෙනා ගැටීම ඇති කරගෙන විශාල අකුසල විපාකයකට පත් වෙනවා ධර්මයේ දන්න කෙනා නම් එහි තියෙන අනිත්‍ය ස්වභාවය ගැන හිතනවා එහි තියෙන ආදීනව ස්වභාවය ගැන හිතනවා හිතලා ගැටෙන සිත නොගැටී පවත්වා ගන්න උත්සාහ කරනවා ගැටෙන කෙනාට අවබෝධ කරලා දීලා නෙවෙයි තමන් අවබෝධ කරගෙන දැන් ඒකටත් උදාහරණයක් කියන්නම් ඔබට මම බණිනවා නම් මම බණින්නේ ඔබට මට තරහ සිත ඇවිල්ලා එතකොට ඔබ මට කියනවා ස්වාමින් වහන්සේ දබර වෙන්න එපා හික්මෙන්න 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 කියලා කියනවා. හැබැයි එයාව හික්මවන්න පුළුවන්ද? එයා හික්මවන්න බෑ. මොකක් නිසාද? දැන් එයාගේ පටිග සිත ඇවිස්සීලා තියෙන නිසා. වතුර භාජනයක් අරගෙන ඒකට මොනවා හරි දාලා හයියෙන් කලත්තනවා. හැබැයි භාජනය ඇතුලේ තියෙන දේ පේනවද? ආන් ඒ වගේ ඇවුස්සුණු සිතක් ඇති කෙනාට ඒකේ තියෙන ආදීනව පෙනෙන්නේ නැහැ නැති නිසායි එයා ඇවිසිලා ඉන්නේ නැති නිසායි එයා ඇවිසිලා ඉන්නේ හැබැයි
ඇවිස්සිල නැති කෙනාට භාජනයේ තියෙන දේ විනිවිද පේනවා වගේ ඒ තුලින් රැස් වෙන අකුසල හොඳට පේනවා පෙනිලා එයා ඒ කෙනාට උපදෙස් දෙන්නේ නැතුව එතනින් මැගෑරලා යනවා ඔන්න උපක්‍රමය එතනින් මැගෑරලා ඈත් වෙලා යනවා ඒ කියන්නේ දැන් gedara ප්‍රශ්නයක් වුණා කියලා හිතන්නේ සුළු වෙලාවකට ඒකෙම එළි එළි ඉන්න ඉන්න තමයි ප්‍රශ්නේ දිග දුර යන්නේ ඒ වෙලාවට ප්‍රශ්නේ බුදුහාඳුරු කෙනෙක් ඉවත් වෙන්න වෙන අතක් ගැන බලන්න වෙන කාර්යයක් සඳහා යෙදෙන්න එතනින් ඈත් වෙනකොට අර ගැටෙන කෙනා ගැටෙන්නේ නැහැ අපිත් එක්ක එතන අපි නැති නිසා හැබැයි හිටියොත් ගැටෙන්නේ නැද්ද හිටියොත් ගැටෙනවා බණ අහන කෙනා පින්වත්නි කෙනෙක් බැන්නත් ඒ බණින කෙනත් එක්ක ගැටෙන්නේ නැහැ කියනවා බලන්න බණ අහනකොට කොච්චර වටින දෙයක්ද බණ අහනකොට කොච්චර වටින දෙයක්ද පින්වත්නි කොච්චර ඕක දිනු වෙනවද කිව්වොත් ඔයත් දන්නවා පුන්න කියන මහරහතන් වහන්සේ මන්තානි බැමිනියගේ පුතා මන්තානි පුන්න මහරහතන් වහන්සේ මන්තානි පුන්න මහරහතන් වහන්සේ යනවා සුනාපරන්ත කියන රටට සුනාපරන්ත රටේ ඉන්න මිනිස්සු හරිම මිලෙච්චයි කොච්චරද අත කපනවා කකුල කපනවා අපේ රටෙත් එහෙම තියෙන පළාත් තියෙනවා නේ ඊපරේද වැත්ත දකින්නේ නැතිනේ නේද වැත්ත දකින්නේ නැතිනේ එහෙම තියෙන පළාත් අපේ රටෙත් නැත්තේම නැහැ තියෙනවා පුන්නහාමුදුරුවන්ට බුදුහාමුදුර උපදෙස් දෙනවා පුන්න ඔයි සුනාපරන්ත රටේ ඉච්චර සුදුසු එකක් නෙමෙයි යන්න එපා කිව්ව අනුතුරු සහිතයි කිව්වා බුදුහාඳුර මොකද බුදුහාඳුරන්ට කියන්නේ මොකද නෑ ස්වාමීනි බැන්නට කමක් නෑ මට ගහන්න නෑනේ ගැහුවට කමක් නෑ මගේ ඇඟ කෑලි කෑලි වලට කපන්න නෑනේ කැපුවට කමක් නෑ ස්වාමීනි වෙන් කරන්න නෑනේ වෙන් කරලා මැරුව කොච්චර හොඳයිද ස්වාමීනි මරණය මම බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ මරණය මට ගෙනල්ලා දුන්නනේ අවසානයේ බුදුහාඳුරගෙන පුන්න කමක් නෑ නෑ යන්න ඒ බුදුහාමුදුරෝ දේශනා කළේ පුන්නහාමුදුරවන්ට පුන්නහාමුදුරෝ යන මාර්ගය නොදැන නෙවෙයි බුදුහාමුදුරෝ අපිට ඉගැන්වුවා පාඩමක් මහණෙනි කෙනෙක් ගැහුවත් ගහන්න යන්න එපා කෙනෙක් බැන්නත් බනින්න යන්න එපා කෙනෙක් රැව්වත් රවන්න යන්න එපා මක් නිසාද මුල් දදා ගහක් විශාල වෙනවා වගේ රැව්ව රැවීම නිසා තව තව අකුසල කර්මයෝ රැස් වෙනවා ගහක් වට්ටන්න අතු කපලා හරියන්නේ නැහැ ගහක් වට්ටන්න පුළුවන් අතු කපලා බෑ එහෙනම් මොකද කරන්න ඕන ගහක් වට්ටන්න නම් මුදුන් මුල කපන්න ඕන පරිවාර මුල් සියල්ලම උගුලගෙන ගහ බිමට වැටෙනවා ආන් ඒ වගේ මුදුන් මුල නැමෙති තමා ළඟ තියෙන රාගය තමන් ළඟ තියෙන ద్వේෂය තමන් ළඟ තියෙන මෝහය කඩන කෙනාට කපන කෙනාට වෙන් කරන කෙනාට අනිත් ක්ලේශ ධර්ම උපදින්න නැතුව නැති කර ගන්න පුළුවන්කම තියෙනවා එතකොට ඔබ හිතලා බලන්න අපේ ජීවිතෙත් අපි කොච්චරනම් පුරුදු කරගත යුතුද ක්ලේශය දුරු කරගන්න කල යුතුයම දේ තමයි බණ අහන එක ඊළඟට භාග්‍යතුන් වහන්සේ මතක් කරන ඒක නะ පිරිච්ච අර කලේ උඩ අතට හරවල පුරව ගන්නවා වගේලු මොනවද පුරව ගන්න ධර්මයේ උගන්නන ධර්ම කාරණා එකතු කර ගන්න තුන්වෙනි පුජ්‍යලයාගේ තියෙන ගුණවන්තකම මොකක්ද යා පදයක් පදයක් පාසාම තමන්ට ධර්ම කාරණා එකතු කර ගන්නවා මතකේ තියා ගන්නවා දැන් වතුර එකතු වුනහම කුස්සියට අරයි යන්නත් පුළුවන් කාමරයට අරයි යන්නත් පුළුවන් පිරිත් කර ගන්නත් පුළුවන් ගොඩනැගිල්ල හදන්න ගන්නත් පුළුවන් ඕනෑම දෙයකට වතුර ටික එකතු කරගත්තට පස්සේ දක්ෂ ලෙස තමන්ට යොදා ගන්න පුළුවන් උසුකාරෝ නමයන්ති තේජනං ධාරුං නමයන්ති තජ්ජක දක්ෂ වඩුවෝ කැලේ තියෙන අරටු ගස් කපාගෙන මඩුවට අරන් ගියාට පස්සේ ඔයත්තන් ගෙදරට උඩ තිබ්බනි මඩුව දැන් ඒ ගේන මහත්තයා මේ හැම එකක්ම කපල ගානට තියෙන ගස් වලින් දරන් එන්නේ නෑ එලේ අයින් කරලා අරටුව අරගන්නවා දීරලා තියෙන කෑලි ඉවත් කරලා නොදිරිපු කෑල්ල ගන්නවා අරගෙන වක්ක එක වක්ක ලෙසක්
දිග සහිත ලීය දිග සහිත ලෙසත් කොට සහිත ලීය කොට එකක් ලෙසත් දිග සහිත ලීය දිග එකක් ලෙසත් තමන්ට අවශ්‍ය වෙන පරිදි මේ ගහේ කඳ අරගෙන කෑලි කපා ගන්නෝ ඒ වඩුවගේ තියෙන දක්ෂතාවය නිසා ජලය එකතු කරලා තියෙන වැවක ඒ ජලය ගෙනියන්න දක්ෂ ගොවියා ඇලි වේලි තබ තබා පහළ අතට ජලය රැගෙනගෙන යනවා වැත්ත දන්නවා යෝධ ඇලේ වතුර ගෙනියන්නේ පහළට නෙමෙයි ඉහළට පහළට නෙමෙයි ඉහළට ඒ ගෙනියන්නේ මොකක් නිසාද වතුර අරගෙන යන්න තරම් වාරි කර්මාන්ත ශිල්පියා දක්ෂ වෙච්ච නිසා සීගිරි ගලේ මුදුනටම වතුර ගෙනියනවා කිසිම වතුර පොම්පයක් පාවිච්චි කරන්නේ නැතිව ඒ වතුර ගෙනියන දක්ෂයාගේ තියෙන දක්ෂතාවය නිසා සිතක් නැති වතුරක් එච්චර දුරට ගෙනියන්න හැකිනම් සිතක් නැති ලීයක් එච්චර හොඳ නිර්මාණයක් සඳහා යොදව ගන්න පුළුවන් සිතක් ඇති ඔබට මට කොච්චර මේ පංචස්කන්ධය දමනය කර ගන්න පුළුවන්ද භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා සිතක් ඇති කෙනෙක් නම් පංචස්කන්ධය මනාල සරක ගන්නවා ධර්මය අහන කෙනා ආන් ඒ විදිහට කියන අනුන් නෙවෙයි දමනය කරන්නේ තමන් දමනය කර ගන්නවා දමනය කරගන්නේ වතුර ටික අරගෙන තම තමන්ට ඕන තැනට ගෙනියනවා වගේ ජීවිතයේ නැමැති වතුර කලයේ කරේ තියාගෙන උකුල තියාගෙන යන සෑම අවස්ථාවකදීම ඔහු ඒ ධර්මයේ ප්‍රයෝජනයට ගන්න එතකොට ඔහුට පවතින්නේ පිහිට මොකද්ද ධර්මය ධම්මං විනා නත්ති පිතාච මාතා තමේව තායන් සරණං පතිට්ඨා ඕනෑම දෙයකට දුකට සැපට පිහිට වෙන්නේ ඉන්නේ කවුද අම්මයි තාත්තයි මං ගොඩක් බනවලට කියනවා මෙතන ඉන්නව නම් සමාවෙන්න අම්මයි තාත්තයි දාල යන දුවෙක් ගන්න කිසිම පිරිමියෙක් ඉන්නව නම් ඔහු පිරිමියෙක් නෙවෙයි එච්චර දුකක් විඳලු අම්මා තාත්තා දාල යනවා නම් ආගන්තුක මහත්ය දාල යන එකට එච්චර ගානක් යන්නේ නැහැ. ඇයි ඇඟේ තියාගෙන බඩේ තියාගෙන ඇකේ තියාගෙන කැතකුණු අත ගාලා හදපු අම්මා එපා කියලා යන තැනට යනවා නම් ඒ හම්බ වෙච්ච මහත්ය දාල යන්න එච්චර කාලයක් යන්නේ නැහැ. ඇයි ඔහුට ඒ තරම් දැනීම ඒ පපුවල තියෙන සෙනෙහසක් දැනෙන්නේ නැත්නම් ආගන්තුක සෙනෙහසක් කොහොම දැනෙන්නේද පින්වත්නි අපේ ජීවිතත් තාන් ඒ වගේ ධර්මයට සසරෙන් දුක ගලව ගන්න තියෙන එකම අම්මා තාත්තා තමයි ධර්මය අම්මා තාත්තා අපි වෙනුවෙන් දුක් ඉවසනවා කැපකිරීම කරනවා පරිත්‍යාගයන් කරනවා නොකරන්න බැරි දෙයක් නැහැමදේම කරනවා ඒත්තන්ට බුදුමෙ හිතේ දරුවන්ට කන්න දෙන්න අම්මලා මහපාර හිඟා කනවා. හැබැයි දරුවෝ දන්නේ තාත්තා හිඟා කනවා කියලා. තාත්තා ගෙදර එනවා මං අහවල් වැඩ ආයතනේ වැඩ කරනවා කියලා. හැබැයි කරන්නේ හිඟා කන එක. ඒ ඔබෙත් මගේ ජීවිතය හදන්න දායකයොත් අම්මත් තාත්තත් දුක් විඳින්නේ එහෙම. මට අඳින්න දෙන්න, වළඳන්න දෙන්න නේ හැම පහසුකමක්ම මට දෙන්නේ කවුද? දායකය ඒ බුදුරජාණන් වහන්සේ අභියස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කරලා අවබෝධ කරගන්න මේ උතුම් ධර්ම දානයත් නිවන් දොරටුවක්ම වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරන අද මේ පින්කම බෞද්ධයා රූප වාහිනියෙහි බාහිර පටිගත කිරීමක් ලෙස පටිගත කරවා විසුරුවා හරින්නට යෙදෙන්නේ වත්තේගම උඩුරාවන කහටගස් මුදුනේ මලවිල අංක 10 යන ලිපිනයේ පදිංචි පින්වත් රාණී ලලිතා පුංචි කුමාරි හාමි මෑණියන් එවැගේම පින්වත් නෝමන් වීරසිංහ පියතුමාණන් ඇතුළු සියලුම දායක පින්වතුන්ලා මේ පින්කමට දායකත්වයේ දරනු. ඒ අම්මයි තාත්තයි දෙන්න මතක් කළා පුතා තරුණ කාලේ තමයි මිය ගියේ. අනේ හරි වේදනාවක් තියෙනවා අපි හැමෝටම. එහෙම හිතන්න එපා. නේද? මේ ඒ බාලා යච්ච පණ්ඩිතා සබ්බේ මච්චු වසංයන්ති සබ්බේ මච්චු පරායනනේ තරුණ කාලිමේ යනවා වයුරුදට විලමිය යනවා නේද ඒ නිසා මරණය කියන ධර්මතාවය හැමෝටම පොදු දෙයක් අපි තරුණයි කියලා හිතන්නේ
අපිටන අවුරුදු 100ක් හිටියානම් හරි කියලා. එහෙම නැහැ. මේ දුස්සීලව අවුරුදු 100ක් ඉන්නවට වඩා සීලවන්තව දවසක් ඉන්න එක හොඳයි. නේ? තරුණ දරුවෙක් වෙලා අරක්කු බීලා, කුඩු බීලා, ගංජා බීලා, ස්ත්‍රී දූෂණ කරලා, හිරගෙවල් 100ක වැටිලා, බන්ධනාගාර 150ක පුළුවන් නම් ඒ වගේත් ඉඳලා අවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් නැහැ. පුතා වරුදු පොඩි ගාන ජීවත් වුණත් දන් දුන්නා සිල් රැක්කා පුළුවන් විදියට පින්දාම් කළා අම්මයි තාත්තයි දෙන්න බුදුහාමුදුර ඉපදිච්චි රටට වැඩ යැව්වා සියලු යුතුයකන් ටික පුංචි කාලයක් තුල ඉටු කරලා ගියා ඉතින් කොච්චර හොඳයිද නේ අපි මැරෙනකම් කරගන්න යුතුයකන් ටික පුංචි කාලයක් ඇතුලේදී ඉටු කරලා ගියා යන්න ඒ නිසා සතුටු වෙන්න සියලු යුතුයකම් ටික ඉටු කරපු නිසා පුතා හරි පින්වන්තයි අපි අද රැස් කරගත්ත සියලුම පින් කුසල් පුතුණුවන්ට අනුමෝදන් කරනු ඒ තමයි සංසාරේ කවදාකවත් අකල් මරණයකට පත් නොවේවා කල්යාණ මිත්‍ර සම්පත්තියම උපදින උපදින සෑම භවයකදීම ලැබේවා ඉක්මන් භවයක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මිය පරලොව ගිය විකුම් අමරනාත් වීරසිංහ පුතුණුවන්ට මේ පුණ්‍ය ඵල ධර්මය උපකාරයක් පිහිටක්ම වේවා කියන සාදු සිතින් අපි පින් අනුමෝදන් කරමු. ඊට සමගාමීව ඔබ ප්‍රාර්ථනා කරනවා අම්මයි අප්පච්චි පවුලේ හැම දෙනෙක් මේ තන්න ඕන එක පහනකින් පහන් 1000ක් දැල්ලුවත් පත්තු කරපු පහනේ ආලෝකය අඩු වෙන්නේ නැහැ. ඒ වගේ කොච්චර පිරිසකට පින් දුන්නත් ඒ පින් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා නමින් මිය පරලොව ගිය සියලුම ඥාති වර්ග බන්දු සමූහයාට කොච්චර හොඳ වටිනා අදහසක්ද. ඒකෝ නංගොත් එකක්වත් නැහැ. ඔක්කොම සහලේ පවුලේ ඥාතීන්, සත්මුතු කුල પરම්පරාගත ඥාතීන් ඉගෙන ගන්න උදව් කරපු උගන්නපුනේ මේ ඉඩ කඩන් වල අතීතයේ හිටපු මිනිස්සු හිටියා. අපි අද මේව සින්නක් කරගත්තට ඒ හැමෝටම පින් සිද්ධ කරලා පින් අනුමෝදන් කරනවා සියලුම සත්වයෝ සසර දුකින් අත මිදෙත්වා කියන සාද් සිතින් යුක්තව පින් අනුමෝදන් කරනවා ආශිර්වාද කරනවා පවුලේ හැම දිනාටම අම්මයි තාත්තයි දෙන්න මේක ලියලා නැහැ මට අපි දෙන්නට ආශිර්වාද කරන්න කියලා නේ ඒ නිසා එකම අරමුණ පුතාට නිවන් අවබෝධ වෙන්න අපි ප්‍රාර්ථනා කරනවා බොහෝමත්ම ශ්‍රද්ධාවෙන් මේ පින්කම සංවිධානය කරපු අම්මටත් අප්පච්චිටත් උදව් උපදව් කළ ආදරණීය දූ දරුවන්ට බෑනාවරුන්ට යේලිවරුන්ට මුණුබුරු මිනිබිරියන්ට පෞල්ලල ඥාතීන්ට අසල්වාසී හැම දෙනාටම කායික මානසික චිත්ත නිරෝගීතාවය උදෙසා ආශිර්වාදයක්ම වෙත්වා කියන සාදු සිතින් ආශිර්වාද කරනු. එවැගේම අම්ම ප්‍රාර්ථනා කරනවා බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘව වැඩඳ අපවත් වේවදාල පරම පූජනීය දරණාගම කුසල ධම්ම මහා සාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු අපවත් වේවදාල ත්‍රෛනිකායි කති පූජනීය මහා නායක මාහිමිපාණන් වහන්සේලාට සසර දුකෙන් අත් මිදෙන්නේ මේ කුසල ධර්මය පාරමිතාවක්ම වේවා කියන සාදු සිතින් පින් අනුමෝදන් කරනු. සුජීවත්ව සිටින සම්බෝධි විහාරයේ විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු අධ්‍යක්ෂක දූරන්දර අපේ කල්යාණ මිත්‍ර බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක හාමුදුරුවන්ට ඒ වගේම ඔයත්තන්ගේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට ප්‍රදේශයේ මහා සංඝරත්නයට මයි ගුරුදේවෝත්තම ඓතිහාසික ලංකාතිලක රාජමහා විහාරාධිපති අවසර යමුණුගම රාජගුරු විපස්සී නායක හාමුදුරුවතුළු මහා සංඝරත්නයේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා යන සාදු සිතින් යුක්තව ආශිර්වාද කරනු බෞද්ධ මාධ්‍ය ජාලයේ සියලුම දූ දරුවන්ට සද්ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ලෝකවාසී හැම දෙනාටම කායික මානසික චිත්ත නිරෝගීතාවේ දිගාසිරි සම්පත්ම සැලසෙත්වා කියන සාදු සිතින් අපි ආශිර්වාද කරනු ඒ වගේම රට ජාති ආගම වෙනුවෙන් ජීවිත පූජා කළ වීරෝධාර රාජ රාජ මහා මාත්‍යාදී